සිරාවට ඔකුනොෂිමා කියන්නේ ජපානයේ හිරෝෂිමා සහ ෂිකොකු නගර දෙක අතර තිබෙන පුංචි දූපතක්. ජපානයේ දූපත් තියෙනවනේ. ඒ දූපත් සමූහයෙන් වෙන් වෙලා මැදට වෙන්න තියෙන හුදකලා දූපතක් තමයි මේක. දන්නවද මේ දූපත හාවුන්ගේ පිරුණු දූපතක්. මේක කොහොමද හාවෝ විතරක් මෙච්චර ඉන්නේ? පුදුමයි නේද? දැන් කියන්න යන්නේ ඒ ගැන. සිරාවට දෙවැනි ලෝක යුද සමයේ මේ දූපත භාවිතා කරලා තියෙන බොහොම භයානක දෙයක් වෙනුවෙන්. ඒ කාලේ මේ දූපත අධ්‍යාරක්ෂිත කලාපයක්. මේ දූපතේ බොහොම රහසිගත විෂ සහිත ගෑස් වර්ගයක් නිපදවලා තියෙනවා යුද්ධදී රසායනික අවිවශයෙන් භාවිතා කරන්න. 1929 සහ 1945 යන කාලවකවානුව තුළ ජපන් හමුදා මගින් කිලෝටොන් 6කටත් වැඩි ප්‍රමාණයකින් මේ විදිහට විෂ සහිත ගෑස් වර්ග නිපදවා තිබෙනවා. මේ කටයුත්ත සඳහා මේ දූපත තෝරාගෙන තියෙන්නේ බැරි වෙලාවත් වැරදීමකින් හරි මේ ගෑස් නිෂ්පාදනාගාරයේ පුපුරා ගියොත් සිදුවිය හැකි විනාශයන් වළක්වා ගැනීම සඳහා. මොකද මේ දූපතේ ටෝකියෝව සහ අනිකුත් ජනගහනය බහුල ප්‍රදේශවලින් බොහෝ ඈත තිබෙන නිසා. මේ කටයුත්ත අවුරුදු 16ක් මුළුල්ලේ ඉතාමත් රහසිගතව තමයි පවත්වාගෙන ගිහින් තියෙන්නේ. ඇත්තටම කියනවා නම් මේ දූපතේ වැඩ කරපු අයගෙන් බොහෝ දෙනෙක් පවා මෙයාලා නිෂ්පාදනය කරන්නේ මොනවද කියලා දැනගෙන ඉඳලා නැහැ. ලෝක යුද්ධයේ අවසන් වීමත් සමග මේ කටයුත්තට සම්බන්ධ සියලු ලිපිලේඛන විනාශ කරලා තියෙනවා. ඉතිරි වී තිබූ ගෑස් වැලලීම දහනය කිරීම හෝ වායුකෝලයට නිදහස් කිරීම මගින් විනාශ කර දැමූ බවයි කියන්නේ. දැන් කොහොමද මේකට හාවෝ සම්බන්ධ වෙන්නේ කියලා ඔයාලා හිතනවා ඇති. ඇත්තටම හාවෝ ගෙනත් තියෙන්නේ මේ ගෑස් වල විස පරීක්ෂා කරලා බලන්න. ඉතින් ලෝක යුද්ධ ඉවර වුණාට පස්සේ හිටපු හාවෝ නිදහස් කරාලු. තවත් අය ප්‍රකාශ කරනවා 1971 දී දූපතට අධ්‍යාපන චාරිකාවක් ආපු ළමයි කණ්ඩායමක් හාවෝ 8 දෙනෙක් නිදහස් කරා කියලා. අද වන විට වර්ග කිලෝමීටර් 700ක් පුරා විහිදී ඇති මේ දූපතේ හාවන් 1000කට වඩා නිදහසේ ජීවත් වෙනවා. කැලෑ හාවෝ වුණාට මෙයාලා මිනිසුන්ට ගොඩක් සමීපයි. දූපතට නම් අමුත්තන්ගෙන් හාවෝ කෑම හොයන්නත් අමතක කරන්නේ නැහැ. මිනිසුන්ට පුළුවන් හාවන්ට කෑම දෙන්න වගේම හුරතල් කරන්න. ඒත් බල්ලන්වයි පූසන්වයි ගේන්න අවසර නැහැ. ඒ හාවන්ගේ ආරක්ෂාව සඳහා. මේ දූපතේ ඉන්න හාවෝ නිසාම දූපතට උසකි ශිමා කියන අන්වර්ථ නාමය පටබැඳිලා තියෙනවා. ඒකේ තේරුම තමයි හා දූපත කියන එක. සිරාවට මෙන්න මේ විදිහට ඔබ නොදන්න දේවල් දැනගන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.